හරි අපි සෙට් වලින් පස්සේ සෙට් දෙකක් අතර තියෙන රිලේෂන් ගැන සහ ඒකම ඒ රිලේෂන් පෙන්වන විදිය ඒ කියන්නේ අපි රිලේෂන් එකක් රීප්‍රසන්ට් කරන්න ගත්ත ඇරෝ ඩයග්‍රෑම් ඒ වගේම මැට්‍රික්ස් සහ ඊට පස්සේ ඩිරෙක්ටඩ් ග්‍රාෆ් වගේ ක්‍රම ඒ ක්‍රම වලින් රිලේෂන් එක නිරූපණය කරන්නේ කොහොමද කියන ඒවා පහුගිය වීඩියෝ වලදී කතා කරා ඉතින් මේ වීඩියෝ එකේදී අපි තව දෙයක් කතා කරමු composition of relations ඒ කියන්නේ මොකද්ද එතකොට අපි දන්නවා මොනවා රිලේෂන් කියන්නේ මොනවද කියන එක ගැන අපි දන්නවා එතකොට මෙන්න මෙහෙම එකක් ගත්තොත් අපි ගන්නවා a b c කියලා සෙට් තුනක් තියෙනවා නම් එතනින් a සිට b දක්වා a සෙට් දෙකේ a සෙට් එකත් b සෙට් එකත් ගත්තාම a සිට b දක්වා තියෙන r කියලා රිලේෂන් එකකුත් ඒ වගේම b සිට c දක්වා s කියලා රිලේෂන් එකකුත් තියෙනවා නම් ඒකෙන් AR සහ S කියන රිලේෂන් දෙක නිසා A සිට C දක්වා රිලේෂන් එකක් ඇති වෙනවා කියලා. ඉතින් මෙන්න මේ ඇති වෙන රිලේෂන් එක අපි ROS එහෙම නැත්නම් මෙන්න මේකට තමයි අපි composition කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මොකද්ද එන්නේ? අපිට මෙහෙම දෙයක් ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙහෙම දැන් අපිට ගන්න පුළුවන් මොකද්ද මේ විදියට දැන් A සහ B ඒ කියන්නේ මෙන්න මෙයාගේ ordered pair එකනේ අපි දන්නවා තියෙන relation වල ordered pair කියලා R කියන relation එක A සහ B අතර තියෙන. එතකොට A B විදියට තියෙන්නේ. ඊට පස්සේ S කියන relation එක තියෙන්නේ B C දෙක අතරේ. එතකොට එතෙන් තියෙන්නේ B C විදිය ordered pair එකක්. ඉතින් මෙන්න මේ විදියේ ඒව තියෙන එකකට අපිට AC කියලා A සහ C අතර තියෙන relationship එකක් අපිට ගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ AC කියන දෙකට match වෙන මෙන්න මේ B කියලා එක පොදු B එකක් පවතිනවා කියන එක තමයි මේකේ අදහස. එතකොට ඔහොම කිව්වහම එක පාඩ තේරුම් ගන්න බෑ. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ ගණිත භාෂාවෙන් වගේනේ. ඉතින් අපි බලමු මේක රූප සටහනකින් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ මේ විදිහට අපිට ගන්න පුළුවන් හිතමු ABC කියලා සෙට් තුනක් තියෙනවා. ඉතින් මෙතනින් A සිට B දක්වා R කියලා රිලේෂන් එකක් තියෙනවා. A සිට Bට ඒ වගේම B සිට Cට තියෙන S කියලා රිලේෂන් එකක්. ඔන්න ඒ R සහ S නිසා ඇති වෙනවා A සිට C දක්වා රිලේෂන් එකක්. අන්න ඒක තමයි අපි කියන්නේ composition එක R සහ S ගේ composition එහෙම නැත්නම් මෙන්න මේ විදිහට R OS කියලා අපි දානවා. එතකොට ඒ කියන්නේ මේ කියන්නේ R සහ S ගේ composition කියන එක. ඉතින් ඕක තමයි relation දෙක composition එක කියලා හඳුන්වන්නේ. හරි අපිට මේ විදිහට ඒක ගන්න පුළුවන්. හරි ඊළඟට මොකද වෙන්නේ? අපි දැන් ඕක මෙහෙම ගමු. උදාහරණයක් විදිහට අපි සෙට් තුනක් ගන්නවා. A කියන එකේ තියෙනවා 1 2 3 4 එලිමන්ට් විදියට. B කියන එකේ තියෙනවා A B C D. ඊළඟට C කියන එකේ තියෙනවා X Y Z කියන එලිමන්ට්. ඉතින් ඕව තමයි අපිට ගන්න තියෙන එලිමන්ට් වෙන්නේ. හරි. දැන් මේකෙන් අපි ඔය කිව්ව දේ කරලා බලමු. එතකොට මොකද්ද මේකේ අපිට ගන්න පුළුවන් දේ? දැන් අපි ගමු මෙහෙම A B C කියලා තුන තියෙන්නේ. ඉතින් A කියන එකේ තියෙන 1 2 3 4 ඔන්න ඒ සෙට් එක. ඇරෝ ඩයග්‍රෑම් එකකින් මම මේක පෙන්වන්න හදන්නේ. B කියන එකේ තියෙනවා A B C D කියන එලිමන්ට් 4. ඒ වගේම C කියන සෙට් එකේ තියෙනවා X Y Z කියන එලිමන්ට් 3. හරි. දැන් අපි දන්නවා මේකෙන් මොකද්ද? මෙන්න මේ A සිට B දක්වා තියෙන රිලේෂන් එකක් ගත්තොත් ඒකේ තියෙන මොනවද? එකෙන් එනවා මොකද? 1A, 1B, 1C, 1D. ඒ විදිහේ වනේ එන්නේ. 1A ආපහු 1B 1C 1D විදිහේ ordered pair තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ දෙකෙනුත් එනවා 2A 2B 2C
දෙකඩී ඉටයි තුන ඒ තුනබී තුනසී තුනඩී අප හතරනුත් හතර ඒ හතරබී හතරසී හතරඩී ඔය විදියට අපි දන්නව දාසයක් එනව කියලා ඕඩඩ් පියා. ඉතින් ඒ සම්පූර්ණ ඒගැන ඒ සහ බීග කාඩිසියෙන් ප්‍රඩක්ට් එක් ගත්තාම තමයි ඔය ඕඩඩ් පියා හැදෙන්නේ. හරි එතකොට එතන ඕඩඩ් පියා දාසයක් තියෙනවා. ඉතින් ඒ සිට බී දක්වා රිලේෂන් එකක් කියන්නේ ඔය ඕඩඩ් පියා දාසයෙන් යම්කිසි සබ්සෙට් එකක් කියන එක අපි දන්නවා. එතකොට ඒ සබ්සෙට් එක ඉදිරියට දැන් අපි ඒ සිට බී දක්වා R කියලා තියෙනවා කියලා ගමු රිලේෂන් එකක්. එතකොට මේ විදියට R කියන්නේ බලන්න 1A 1A තියෙනවා අර කිව්වේ වයින් ඇවිත් තියෙන මොනවාද එකෙන් A තියෙනවා නමුත් 1B CD නැහැ අපව 2D තියෙනවා 3A 3B 3D කියන ඒවා තියෙනවා හතරෙන් ආපුව මොකුත් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ 16 මෙතන තියෙන්නේ 5යි. ඉතින් රිලේෂන් එකක් වෙන්නේ සම්පූර්ණ එන ඕඩර් පියා ටිකෙන් ඕනම සබ්සෙට් එක රිලේෂන් එකක්. ඉතින් මේ රිලේෂන් එක R කියන රිලේෂන් එක ඔන්න ඒ ඕඩර් පියා පහකින් හැදිලා තියෙන්නේ. දැන් අපි 요거 ගන්න කොහොමද? අපිට ගන්න පුළුවන් බලන්න 1A arrow diagram එකෙන් පෙන්වන්නේ මේ විදියට 1A ඉඳලා A දක්වා තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ දෙකෙන් තියෙනවා D ට 2D 3A 3B සහ පහු 3D කියන ඒවට තියෙනවා. ඔන්න එතන අපි හදාගත්ත එක හරි. ඊළඟට අපි B සහ C කියන දෙක ගත්තොත් මොකද වෙන්නේ? ඉතින් අපිට ගන්න පුළුවන් මොකද්ද? B ගේ තියෙන ABCD, C ගේ තියෙන XYZ. එහෙනම් AX, AY, AZ, BX, BY, BZ ඒ විදිහට ගන්න පුළුවන්. මේවනේ. AX, AY, AZ, BX, BY, BZ. CX, CY, CZ, DX, DY, DZ. එතකොට එතන 4යි 3යි කියන්නේ 12ක් එනවා. හැබැයි අපිට රිලේෂන් එකක් කියන්නේ එතනින් මොන හරි සබ්සෙට් එකක්. එහෙනම් S කියන රිලේෂන් එක ගන්නවා මේ විදිහට. BX තියෙනවා, BZ තියෙනවා, CY තියෙනවා, DZ තියෙනවා. ඒ 12න් 4ක් මෙතන තියෙනවා. එතකොට බලන්න S කියන එක අපි ගත්තොත් ඒගෙන් මොනවත් නැහැ බීගෙන් තියෙනවා එක්ස්ට ඊට පස්සේ බීගෙන් තියෙනවා ඉසෙඩ් ඊළඟට සීගෙන් තියෙනවා වයිට සහ ඩීගෙන් තියෙනවා ඉසෙඩ් ඔන්න ඔය ටික තමයි ඔතන තියෙන්නේ. හරි දැන් මේකේ කොම්පොසිෂන් එක හැදෙන්නේ කොහොමද? දැන් අපිට කියන්න පුළුවන් මොකද්ද මේකේ ඒගෙන් මොකද වෙන්නේ? මේ එකෙන් යන්නේ Aට විතරයි. නමුත් Aගෙන් ඉස්සරහට යෑමක් නැහැ. ඉතින් අපි කොම්පොසිෂන් එක කියලා ගන්නේ මොකද්ද? කොම්පොසිෂන් කියලා ගන්නේ arrow S කියන එක. ඒ කියන්නේ අපිට මෙන්න මේක ගන්න පුළුවන් කොහොමද? ඉතින් අපිට ඒකට ගන්න පුළුවන් හරි එකෙන් Aට ගියාට Aගෙන් ඉස්සරහට යන්නේ නැහැ. ඒකින්ද එකෙන් මොනවද තේන්නේ නැහැ. දෙකෙන් Dට යනවා. ඊට පස්සේ Dගෙන් ඉස්සරහට යනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් දෙකෙන් Dට ඊළඟට Dගෙන් Zට. එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් දෙකෙන් Zට මේකේ සම්බන්ධයක් යනවා කියලා. දෙකේ ඉඳලා Zට. එහෙනම් මෙන්න දෙක Z කියන එක අපි එහෙම ගන්නවා. ඊට පස්සේ ආපහු දෙකෙනුම් එච්චරයි දෙන්නේ තුනෙන්. තුනෙන් Aට යනවා. හැබැයි එකෙන් වැඩක් වෙන්නේ නැහැ. එතන ඉස්සරහට යන්නේ නැහැනි. ඊළඟ තුනෙන් Bට යන එක ඉස්සරහට යනවා. එතකොට තුනෙන් Bට ගියා Bගෙන් Xට. එතකොට එහෙනම් B X කියලා එකක් අපිට මේ BX නෙමෙයි 3යි 3න් පටන් ගන්න. 3 X කියලා එකක් ගන්න පුළුවන්. එතකොට ඒක හරි. ඊට පස්සේ තුනෙන් Bට ආපු එක Bගෙන් තව යන ඉසෙට්. එහෙනම් මේකත් ගන්න පුළුවන්. ඒ කියන්නේ තුනෙන් පටන්ගෙන Z. එහෙනම් 3Z කියලා එකක් මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ තව යන්න තියෙන්නේ හතරෙන් කොහොමද යන්නේ නැහෙනි. 3න් යනවා Dට. 3න් Dට ගියහම Dගෙන් යන්නේ Z. එහෙනම් මේකෙත් ආරම්භය 3 අවසානය Z. එහෙනම්
තුන ඉසෙඩ් ඒ කායිලියන්න ඕන්න මොකද කලිනුත් ඒක ලියල තියෙන්නේ ඒක දෙපාරක් එනව තමයි එතකොට ඒ හින්දා මෙතනින් අපිට මේක වහලා දාන්න පුළුවන් මෙන්න එහෙනම් කොම්පොසිෂන් එක r කියන රිලේෂන් එක මෙන්න s කියන රිලේෂන් එක මෙන්න එතකොට ওই දෙකේ කොම්පොසිෂන් එක අපිට මේ විදිහට ගන්න පුළුවන් එහෙම නැත්නම් මේකෙන් අපිට බලන්න පුළුවන් එකෙන් යන්නේ a'ටනේ මේකේ a'ගෙන් පටන් ගන්න එක මුකුත් නැති හින්දා ඒක නෑ මුත් දෙකෙන් d'ට යනවා d ගෙන් z'ට යනවා එහෙනම් දෙකෙන් z'ට තුනෙන් a'ට හැබැයි මේකෙන් නෑ ඊට පස්සේ තුනෙන් b'ට b ගෙන් x'ට එහෙනම් 3x ඒ වගේම තුනෙන් b'ට b ගෙන් z'ට තියෙන හින්දා 3 z ඊට පස්සේ තුනෙන් d'ට d ගෙන් z'ට තියෙන හින්දා ආයි 3 z ඔය ටික තමයි ගන්න. ඉතින් ඔය විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඉතින් ඔකට තමයි අපි කොම්පොසිෂන් කියලා කියන්නේ. එතකොට මේකම අපිට මැට්‍රික්ස් වලින් පෙන්වන්නත් පුළුවන්. ඒක කොහොමද වෙන්නන්නේ? එතකොට අපි දන්නවා මේක තමයි ආපු උත්තරේ. මේ තියෙන ටිකම කලින් එකම තමයි මම ගත්තේ මේක උත්තරේ. අපි කොහොමද මේක මැට්‍රික්ස් වලින් පෙන්වන්නේ? ඉතින් මැට්‍රික්ස් වලට යද්දී ආර්ගි මැට්‍රික්ස් එක ගන්නවා රිලේෂන් එක මැට්‍රික්ස් වෙනි පෙන්වන්න පුළුවන් නේ ආර්ගි මැට්‍රික්ස් එක ගන්නවා එම් ආර් කියලා එතකොට අපි දන්නවා මැට්‍රික්ස් එකක් කියන්නේ සාමාන්‍ය මේ වගේ කොටුව රහන් වගේ දාලා ලොකුවට ඊට පස්සේ අපි දන්නවා මොකද්ද ආර් කියන එක තියෙන්නේ කොහෙන්ද ඒ ගෙන් බීට එහෙනම් ඒකේ තියෙන 1 2 3 4 ඒ ටික දාගත්තා බී ගේ තියෙන්නේ ඒ බී සී ඩී ඒ ටික දාගත්තා එතකොට මේකෙන් හැදෙන ඔක්කොගෙම මෙතන තියෙන මොනවා එකෙන් a'ට එක a එක a කියන තැන එනවා ඊට පස්සේ ආපහු තියෙන 2d එහෙනම් 2d තැන එනවා ආපහු 3a ඊළඟට 3b කියන එක එනවා ඊට පස්සේ ආපහු 3d කියලා මෙතෙන්ට එනවා ඔය ටික තමයි මේ ආර්ගින රිලේෂන් එකේ තියෙන්නේ අනිත් තැන් ඒ කියන්නේ 1b 101d 2A, 2B, 2C, ආපහු 3C, 4A, 4B, 4C, 4D. ඔන්නයි කියන අවස්ථා ටික ගත්තොත් ඒවා අපි බිංදුවෙන් මාක් කරන්නේ. ඒ කියන්නේ මොකද? එකෙන් මාක් කරනවා තියෙන තැන් ටික බිංදුව දානවා. එහෙම මේක නැති ටික. එතකොට ඕක අපි කලින් කතා කරා ඔහොම තමයි රිලේෂන් එකක් මැට්‍රික්ස් එකකින් පෙන්වන්නේ. එතකොට අපි S කියන එක පෙන්වන්නේ කොහොමද? ඉතින් ඒක මං MS කියලා ගන්න වෙස්ගේ මැට්‍රික්ස් එක. ඒකත් මෙහෙම කොටුව රහන් දැම්මා. ඉතින් ඒක යන්නේ කොහෙන්ද? B සිට C දක්වා. S රිලේෂන් එක තියෙන B සිට C දක්වා. B ගේ තියෙනවා A B C D. ඒක දැම්මා. C ගේ තියෙනවා X Y Z. ඒක දැම්මා. එතකොට මොනවා තියෙන්නේ? A ගෙන් මොනවා නැහැ. B ගෙන් X තියෙනවා. ආපහු B ගේ Z තියෙනවා. ඒ කියන්නේ මෙතන. ආපහු සීගේ y තියෙනවා මෙතන ආයි d ගෙන් z තියෙනවා මෙතන ඒ ඇරෙන අනිත් ටික බිංදු එතකොට ඔන්න ඔය විදිහට අපි හදාගත්තා දැන් මේකේ උත්තරේ කොහොමද ගන්නෙ ඔය වෙන වෙනම රිලේෂන් දෙක r තියෙන s තියෙනවා එතකොට මේ කොම්පොසිෂන් එක r s කියන එක ගන්න පුළුවන් මේ රිලේෂන් දෙකේ ප්‍රොඩක්ට් එකකින් ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තා කියන්නේ MR කියන එකේ MS කියන එකේ ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තාම අපිට ඒක ගන්න පුළුවන්. ඉතින් කොහොමද ඩොට් ප්‍රොඩක්ට් එක ගන්නේ අපි? මේ මැට්‍රික්ස් ගැන අපිට කතා කරන්න තියෙනවා ඉස්සරහට. නමුත් දැනට මම මෙහෙම ගන්නම්. ඔන්න ඒකෙන් හැදෙන්නේ මෙහෙම අපිට ඩොට් ප්‍රොඩක්ට් එකක් ගන්න නම් මේකේ වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා කොන්දේසි ටිකක්. හැම ඕනම මැට්‍රික්ස් දෙක අපිට එහෙම ප්‍රොඩක්ට් එක ගන්න බෑ. ඒ කියන්නේ ගුණිතයක් ගන්න බෑ. වෙන්න නම් මොකද්ද මේ පළවෙනි එකේ තියෙන කොලම් ගාන මුලින් මේ දෙකෙන් මුලින් ලියන්නේ අපි r නේ ලියලා තියෙන්නේ කොලම් ගාන ඒ කියන්නේ මෙතන තියෙන කොලම් හතරක් a b c d කියලා ඒ කොලම් ගාන මැච් වෙන්න ඕන දෙවෙනි එකේ රෝ ගානට ඒ කියන්නේ ඒකේ තියෙන a b c d කියලා රෝ හතරක් මෙහෙට හතරයි මේකේ මෙහෙට හතරක් තියෙන්න ඕන අන්න ඒක මැච් වෙනවා නම් විතරක් අපිට පුළුවන් ගන්න මේකේ අවශ්‍ය ගුණිතය එතකොට ඒ වගේම තව දෙයක් තියෙනවා මොකද වෙන්නේ මේකේ
හැදෙන එකේ රෝගාන එහෙම නැත්නම් මෙහෙට තියෙන රෝගාන කියන්නේ පළවෙනි එකේ තියෙන කොලම් ගානට සමානව එන්නේ ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ කීයද A සිට C දක්වා එකනේ උත්තරේනේ අපි ඒක දන්නවා එතකොට A සිට C දක්වා කියනකොට ඒකේ එන්න ඕනේ මොකද්ද එහෙමනම් ඒකේ එන්න ඕනේ මොකද්ද එතන එන්නේ 1 2 3 4 කියන ටික තමයි එන්නේ කොහොමද මේකේ තියෙන කොලම් ප්‍රමාණය A B C D කියලා හතරක් තියෙනවා ඒකට මැච් වෙන්න මෙහෙට හතරක් එන්න ඕන Make a column gun any devanigi theen column gant. Had the rogan a palavinigi roganing a him gunna bulua. Eto gotter them make a picoma take a dano easy to see the guagiwa make a decadun hatre. See xy said. Then make gunite a coma the hada gunny and make the my young theen prashni. Hari a piek balum. අපිට මෙහෙම ගන්න පුළුවන් ඒ ගුණිතය කොහොමද ගන්නෙ ඒ එලිමන්ට් හදාගන්නේ කොහොමද අපි මෙහෙම ගමුකෝ මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේක ගන්නෙ මෙහෙම පළවෙනිම රෝ එක ගන්නවා එතකොට හරි මේකේ එක කියන එකනේ එකෙන් එන රෝ එකයි Make x gang in a column make I. Eta gota, apitani mehe makeak, make no ekai bin the tuna. Make column make a meheta gatut, x gang in a column make gatut, bin duai ekai bin the decker. Eta gota apiton no ke, vena vena bin duara bin the binduai, bin duara bin the binduai, bin duara kicker. බින්දුවයි එක්කර බින්දුව බින්දුවයි. එතකොට බින්දුම තමයි එන්නේ මේ ටිකේ එකතුවත් බින්දුවයි. එහෙනම් මෙන්න මෙතෙන්ට එකෙන් x දෙන්නේ මොකද්ද? එතෙන්ට එන්න ඕනේ බින්දුව. එතකොට කොහොමද එහෙනම් ඒක අපි ගන්නෙ. හරි. අපිට ඒක බින්දුව කියලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟ එක ගමු. ඊළඟ කියන්නේ මොකද්ද? ඊළඟ එක කියන්නේ මේ විදිහට පළවෙනි රෝ එකම තමයි නමුත් ඊළඟ කොලම් එක ඒ කියන්නේ එක රෝ එකයි y කොලම් එකයි එක රෝ එකේ තියෙන 1.3 y රෝ එකේ තියෙනවා 0.2 1.0 ඉතින් අපි දන්නවා මොකද්ද බිඳුව බිඳුව මේ ගුණිත ගන්න දෙන්නේ එන මේ ටික එකතුව බිඳුවම තමයි ඒ කියන්නේ මොකද වෙන්නේ අපහු මෙතෙන්ට එන්නේ වයිටත් බිඳුව එකේ වයිට ඒ කියන්නේ මේකෙන් එක රෝ එක මෙහෙට වයිනේ ගත්තේ ඉතින් ඒකත් බිඳුව එන්නේ හරි ඊළඟට අපි ගන්න ඕන ඊළඟ එක ඊළඟ එක ගන්නේ කොහොමද ඒ කියන්නේ අපි ගන්නවා මොන එකද එක රෝ එකමයි z කියන කොලම් එක මේකෙන් එතකොට රෝ එකේ තියෙනවා මේක 1.3 මේක 0.1 ඉතින් 0.0.0.0 එහෙනම් ඒකෙන් මොකද වෙන්නේ ඒකෙත් අපිට මෙතෙන්ට එන්නේ ඒ ටික එකතුව 0.0 කියලා ඉතින් ඒ විදිහටම අපිට ගන්න පුළුවන් මොකද්ද Then ek hari palin roike may column make a may column make a may column make a yanti gatta. Then api yanova devani roikat. Eta gotta ekatamai gunna tieni. Then devani roika gunnoa mokad bindu a bindu a bindu eka. Eka take a palavini column maker. Bindu eka bindu a bindu. Thought api done nothing ekateni. මම තමයි ඉතින් 0.4 කියන්නේ මොකද්ද උත්තරේ 0.1 වෙනවා ඒ කියන්නේ මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ කියන්නේ දෙකෙන් x ten එක දෙකෙන් x ට එන්නේ මොකද්ද 0.1ම තමයි ඉතින් ඒ වගේ අපිට ගන්න පුළුවන් ඊළඟ එක මොකද්ද දෙකෙන් y ට
මේක දෙකමයි කියන්නේ බින්දු 3යි 1 y ට බින්දුව බින්දුව 1 බින්දුව 1 බින්දුව. ඉතින් ඒ ගත්තත් මෙතන බින්දුවයි 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 බින්දුවයි. ඒ කියන්නේ මොකද වෙන්නේ එතනත්? ඉතින් දෙකෙන් y ට කියන්නේ මෙතෙන්ට එන්නේත් බින්දුවම තමයි. හරි. ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද? දෙකෙන් z කියන එක ඒ කියන්නේ දෙක රෝ එකේ තියෙන මොකද්ද? බින්දු 3යි 1. z කියන එකේ තියෙනවා බින්දු 1 බින්දු 1. 1 බින්දුව 1. දැන් බලන්න මේකේ x වරක් එක 1යි. බින්දුවරක් බින්දුව බින්දුවයි. බින්දුවරක් එක බින්දුවයි. බින්දුවරක් බින්දුව බින්දුවයි. අන්න දැන් වෙනසක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉලක්කම් ටික එකට එකතු කරොත් 1 කියන අගය ගන්න පුළුවන්. ඒ කියන්නේ බින්දු 3යි 1යිනේ. එකට එකතු කරොත් 1. එහෙනම් එන දෙකේ z කියන එකට එනවා මොකද්ද? 1 කියන අගය. ඒක හරි. ඊට පස්සේ අපිට දෙකෙන් මේ කොලම් තුනම හදාගත්තනේ. ඊළඟට අපි ගන්නවා මොකද්ද? තුන්වෙනි රෝ එක. මෙතන දෙවෙනි රෝ එකෙන් අපි වැඩේ කරගත්තා. දැන් අපි තුන්වෙනි රෝ එක ගන්නවා. තුන්වෙනි රෝ එක ඒ කියන්නේ 1යි 1යි බින්දුවයි 1. ඊට පස්සේ ඒකේ 1 ගන්න ඕන x කියන මේ මෙහෙට කොලම් එක පළවෙනි කොලම් එක දෙවෙනි එකෙන් ඒ කියන්නේ බින්දුව 1 බින්දුව බින්දුව. එතකොට බින්දුව 1 වරක් බින්දුව බින්දුවයි බින්දුව වරක් බින්දුව බින්දුවයි 1 වරක් එක 1යි 1 වරක් බින්දුව බින්දුවයි. ඉතින් මේ ටිකේ එකතු වහව 1යි. එහෙනම් මොකද වෙන්නේ? අපිට 3 පළවෙනි එක 3 x ගෙන් එන එක මොකද්ද? 1යි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එනවා ඒකම අපි යම් white. ඒ කියන්නේ 3 කියන රෝ එකත් එක්කම y කියන කොලම් එක. ඉතින් 3 රෝ එකේ තියෙනවා 1 1 බින්දුව 1 y කියන එකේ තියෙනවා බින්දුව බින්දුව 1 බින්දුව. බින්දුව බින්දුව 1 බින්දුව. ඉතින් බින්දුවයි බින්දුව රග එක බින්දුවයි 1 වරක් බින්දු බින්දුවයි 1 වරක් බින්දුව බින්දුවයි එකතුව බින්දුවයි. එහෙනම් 3 y ටෙන මෙතෙන්ට එන්නේ බින්දුව. ඒක හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට ගන්න පුළුවන් 3 z කියන එක මේක. ඉතින් 3 තියෙනවා 1 1 බින්දුව 1 z ගේ තියෙනවා බින්දුව 1 බින්දුව 1. 1 වරක් එක 1යි බින්දුව වරක් බින්දුව බින්දුවයි 1 වරක් එක 1යි බින්දුව වරක් 1 බින්දුවයි. දැන් මේ ටික එකතු කරොත් 1යි 1යි 2ක් හැදෙනවා. එතකොට එහෙමනම් 3 z ගියන් තැන්ට එන මොකද්ද? 2. ඊට පස්සේ අපි යනවා හතරවෙනි පේලියට. එතකොට ඒ කියන්නේ පළවෙනි එකේ හතරවෙනි පේලිය ගන්නවා. මෙතන තුනෙන් අපි ගත්තේ. ඉතින් අපි හතරවෙනි එක ගත්තොත් ඒකේ තියෙන්නේ මොකද්ද? බින්දුවයි 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 බින්දුව. ඊට පස්සේ මේකේ x බින්දුව 1 බින්දුව බින්දුව. ඉතින් ඒක අපි අමුතෙන් හදන්න දෙයක් නැහැ. හතරවෙනි රෝ එක කියන්නේ බින්දු 4ක්. බින්දු 4ක් නම් මේ රෝ වලින් මොක ආවත් ගුණ වෙලා යනකොට බින්දුවක් වෙනවා කියන එක අපිට පැහැදිලිනේ. ඉතින් ඒකින්ද ඒක අපිට අමුතෙන් හදන්න ඕනේ. ඒකේ උත්තර ටික ඔක්කොම බින්දු තමයි එන්නේ. එහෙනම් මේකේ හතරවෙනි එකට අපිට ගන්න පුළුවන් බින්දුව 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 කියන එක. ඔන්න ආවා. දැන් බලන්න මේකේ තියෙන දේවල්. උත්තරය ආවා. දෙකේ z කියන තැන තියෙනවා වෙන්න. මේකේ තියෙනවා දෙකේ z. ඊට පස්සේ 3 x කියන තැන මෙන්න තියෙනවා. මේකේ 3 x තියෙනවා. මෙන්න 3 z කියන තැන තියෙනවා වගේ මෙන්න. ඒ වගේ මතක ඇති 3 z දෙකක් ආවා කියලා අපිට. අපි සෙට් එකක ලියනකොට එකයි ලියන්නේ දෙපාරක් ලියන්නේ නැහැ. නමුත් මේකේ මැට්‍රික්ස් එක බලන්නේ ඒක දෙකක් පෙන්නනවා මෙතන. එතකොට ඔය විදිහට තමයි අපි මැට්‍රික්ස් පාවිච්චි කරලා මෙතන කොම්පොසිෂන් එක නිරූපණය කරන්න හිම නැත්නම් හදාගන්නේ. අපිට ඔය විදිහට ගන්න පුළුවන්. එහෙනම් ROS
කියලා කියන්නේ මොකද්ද? R සහ S කියන රිලේෂන් දෙකේ කොම්පොසිෂන් එක. ඉතින් ඕක අපිට ওই විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට ඔහම තමයි අපි එහෙනම් ඇරෝ ඩයග්‍රෑම් වලින් වගේම මැට්‍රික්ස් වලිනුත් කොහොමද කොම්පොසිෂන් එකක් ගන්න කියන එක පෙන්නුවා. ඉතින් මේ විදිහට අපි ගත්තොත් R කියලා රිලේෂන් එකක් තියෙනවා නම් සෙට් A කියන සෙට් එකට. ඒ කියන්නේ මම කලින් කතා කරලා තියෙනෝනේ යම් සෙට් එකකින් A සෙට් එකටම තියෙන රිලේෂන් තියෙනවා කියලා. එතකොට R කියලා එහෙම එකක් තියෙනවා නම් R ගේ එම R කියන රිලේෂන් එක සමගම කොම්පොසිෂන් එක. ඒ කියන්නේ R එම R සමගම කොම්පොසිෂන් එක ගත්තොත් ඒක ගොඩක් වෙලාවට අපි R වර්ගය කියලත් නිරූපණය කරනවා. ඊළඟට අපි ABCD කියලා සෙට් හතරක් ගත්ත කියමු. එතකොට ABCD නම් අපිට මේකෙන් ගන්න පුළුවන් මෙහෙම රිලේෂන් ටිකක්. ඒ කියන්නේ R කියන්නේ A සිට B දක්වා එකක්. ඒ කියන්නේ A සෙට් එකෙන් B සෙට් එකට R කියලා තියෙනවා. S කියන්නේ B to C, B ගෙන් Cට තියෙන එකක්. ඊට පස්සේ T කියන්නේ C to D, ඒ කියන්නේ C ගෙන් Dට තියෙන එකක්. ඔන්න ඔහොම රිලේෂන් ටිකක් තියෙනවා නම් මොකද වෙන්නේ අපිට? ඒ කියන්නේ එතකොට RST කියලා රිලේෂන් තුනක් තියෙනවා. එතකොට අපිට මෙහෙම එකක් ගන්න පුළුවන්. මොකද්ද මේකෙන් කියන්නේ? R මේ කොම්පොසිෂන් ගනිද්දී තුනේම කොම්පොසිෂන් එක ගන්න ඕන නම් R සහ S ගේ මුලින් කොම්පොසිෂන් අරන් එන උත්තරේ T එක කොම්පොසිෂන් එක ගත්තත් නැත්නම් S සහ T මුලින් කොම්පොසිෂන් අරන් ඒන උත්තරේ R එක කොම්පොසිෂන් ගත්තත් වෙනසක් නැහැ කියන එක. ඒ කියන්නේ කොම්පොසිෂන් ගැනීමේ පිළිවෙල අපිට වැදගත්කමක් නැහැ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒක අපිට මතක තියාගන්න ඕන. කොම්පොසිෂන් කියන ඒවා කීපයක් තියෙනකොට මොකද වෙන්නේ? ඒ කොම්පොසිෂන් කීපය ගත්තාම ඒවා ඇත්තටම මොන පිළිවෙලටද ගන්න කියන එක වැදගත්කමක් නැහැ. ඉතින් එහෙමනම් දැන් අපිට පැහැදිලි කොම්පොසිෂන් කියන්නේ මොකද්ද කියන එක. රිලේෂන් එකක් දන්නවා. රිලේෂන් එකෙන් කොම්පොසිෂන් එක රිලේෂන් දෙකක් තියෙන වෙලාවට ඒ දෙකේ කොම්පොසිෂන් එක කොහොමද ගන්න? ඒ කියන්නේ කොම්පොසිෂන් එක හරහා අපිට අලුත් රිලේෂන් එකක්ම තමයි එතනින් එන්නේ. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඒක ඇරෝ ඩයග්‍රෑම් සහ මැට්‍රික්ස් වලින් පෙන්වන්නත් අපි දන්නවා. එහෙමනම් මෙතනින් පස්සේ ටික අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු.